අම්මා තමයි ළඟනේ නා අනිවාර්යෙන් ලොකු තරගයක් තියෙනවා අන්න ඕනේ හිතන උදා ගන්න වෙන විදිහ විශේෂයෙන්ම තමයි යාට ඕනේ විදිහටම කරන්නේ පෙම් රස වැහෙන මංගල ගීතේ ජීවිතේ මధుරස වැහෙන ආදර නැකත ළඟාවේ නිල් වන පියසේ පුංචි කැදල්ලේ ආදරේ නෙතු ළඟ ගී සැලේ මී බඳු සුවඳ සදාදේ සසර සනල්ලේ නැගුණු සුපෙම් සද නැකී නොඒවා සදාතනික වේවා ඒ පෙම් කතරේ මායන අතරේ දීවරියක් වීමා එනවා පෙම් රස වැහෙන මංගල ගීතේ ජීවිතේ මధుරස වැහෙන ආදර නැකද ළඟාවේ ලස්සනයි තවත් සින්දුව ඉස්සරහට කියන්න තිබ්බා නම් කියලා හිතන තරමට හරිම ලස්සනට ගායනා කරනවා අම්මත් මියුසික් කරලා තියනවා නේද සචිත් ආ ඒක තමයි දැන් මේ සචිත් එක්ක අපි කතා කරන්නේ බොහොම සතුටින් මට ඒක කියන්න තවදු කරේ අතර මොකද අපේ බ්ලයින් ඔඩිෂන්ස් වල 4 චෙයාර් ටර්න් එකක් ගත්තා සචිත් ඉතින් දැන් කියා ගන්න බැරි සතුටකින් තමයි ඉන්නේ නේද හිතුවද මේ වගේ වෙයි කියලා ඇත්තටම හිතුවේ නෑ මොකද ගොඩක් තරඟකාරී ඒ කියන්නේ තංග තරඟකාරී යන්නේ හා තරඟකාරී ගොඩක් ඉන්නවා ඒ අතරින් ඉතින් මම හිතුවේ නෑ ඇත්තටම හරි කියලා හතර දෙනාම කොහොමද හිතන් හිටියට වඩා ලොකු රියැක්ෂන් එකක් ආවා BNS කියනවා මොකද්ද යාලකට වඩා හොඳට සිං කරා කියලා ඉතින් කොච්චර සතුටු වෙයිද නේද සජිත් දැන් සජිත් හිතන්නේ ඔයාලට සිං කරන්න පුළුවන් මේ ටැලන්ට් එක ඇවිල්ලා තියෙන්නේ කාගෙන් කියලා අම්මයි අනිවාර්යෙන් අපි අම්මගෙන චුට්ටක් කියමු. අම්ම තමයි මාත් එක්ක ඒ කියන්නේ පොඩි කාලේ ඉඳන්ම මම වයස අවුරුදු 4-5 ඉඳන්ම මම සින්දු කියනවා. ඒ ඔක්කොම කරන්නේ අම්මගේ ඒ කියන්නේ අම්මගේ ඇත්තටම බලකිරීමක් නෙමෙයි. එයා සින්දු කියද්දි මටත් ආස හිතෙනවා මාත් ඒත් එක්ක කියනවා. අයියයි මායි එකතු වෙලා සින් කරනවා. ඉතින් ඒ වගේ දේවල් වලින් තමයි ඇත්තටම අම්මා හොඳට ඉගෙනගෙන තියෙනවා සංගීතය. මම ඉගෙනගෙන නැහැ. මම ඕ ලෙවල්ස් වලට වෙනකන් විතරයි අධ්‍යයනය කරලා තියෙන සංගීතය. ඒතර අම්මා කතා කරමුකෝ නේද? අම්මා කොච්චර දුරට මියුසික් ඉගෙනගෙන තියෙනවද? මම ඒ ලෙවල් මියුසික් කරා. මට ගන්ධරව සන්න ලංකාවේ ඩිප්ලෝමා එක තියෙනවා. ඉන්දියන් ඩිප්ලෝමා එක තියෙනවා. ඒක තමයි මට මේ ආම්මුනේ. ඒ කාලේ තමයි මේ සංගීතයේ රැඟී තියෙන්නේ එහෙමයි කියලා මම හිතනවා. ඔව්. ආහහා ඒ කියන්නේ මියුසික් ඉගෙන ගන්න ඕනේ. මම කොහොමද සින්දු කිකි තමයි ඉන්නේ. ඒක මෙබල වහන් ඉන්නවනේ. ඒ නිසා තමයි මේ ආභාෂය ඇවිල්ලා තියෙන්නේ කියලා. මේ වෙලාවේ අපි හරි සතුටින් කතා කරනවා. හරි ආඩම්බරයි අපිට යා පර්ෆෝම් කරපු විදිහ ගැන හරි හොඳ කමෙන්ට්ස් ආට හම්බෙනවා. අපට මොකද හිතෙන්නේ? මම දන්නවා ඉතින් දිනනවා කියලා. මොකද මමනේ ජජ් කරන්නේ ගෙදරදී. ඒ ඕන ඕන තැන් එතන හරි කියලා හිතලා මම හිතනවා කට්ටිය කැමති වෙයි. එයාට ලැබෙයි මගේ පුතාට කියන බලාපොරොත්තු තිබ්බා. මට හරි සතුටුයි. ඒ කියන්නේ හරිම වාසනාවන්තයි සජිත් ඔයා මේ වගේ අම්මා කෙනෙක් ලැබෙන්න සහ ඒ ගුරුහරුකම් ඔයාලට ගෙදරදීම හම්බෙන්න. සහ අපි කතා කරොත් සජිත් පුංචි කාලේ මොනාට හරි කම්පිටිෂන්ස් වලට එක්කගෙන ගිහින් තියනවාද? ඔව් කින්සුත් කොලෙජ් ගියේ. ඉතින් මෙයා ගෲප් එකක් සින් කරනවා. ඉතින් මෙයා යන්නේ කොහෙද ටීචර්ස්ලාත් මාව එක්කන් යනවා. ඔය ස්කවුටින් වැඩ කරන්නේ මේ අපි රෙන්ට් අවුට් එක කරා මේ අපි දැන් ඉන්නවා 7 ඉයර්ස් එතකොට දැන් පවුලේ සජිත් විතර දින්නේ නෑ අයියෙක් ඉන්නවා අයියා නිව්සීලන්තේ ඉන්නවා දැන් අයියා එච්චර ලොකුවට අයියව කියා කරන්නේ නැහැ නේද? නෑ නෑ මම ගාව කතා කරනවා.
සචිත් තමයි පරිස්සම් කරන්න වැඩිපුර. ඔව් ඉතින්. අම්මගේ ආදරේ වැඩිපුර හම්බෙන සචිත්‍ර. එහෙමයි කියන්නේ. නෑ මම ඔක්කොටත් ආදරෙයි. ආහා. දැන් අප්පච්චිත් අම්මට නෑ නෑ වහනතර වෙලා ඉන්නේ. එයාත් එනවා ගොඩක් වෙලාවට අපිත් එක්ක. හරි දැන් අප්පච්චි ගැන කතා කරන්න ගත්තානේ. එයා තරහ වෙයි නේද? අපි යාගේ සපෝට් එක ගැන චුට්ටක් කතා කරමු. එයා සෑහෙන සපෝට් කරනවා. ඇත්තටම ඒ වුණාට අම්මා තමයි ඉතින් හැමදේම. අම්මා තමයි පස්සෙන් එන්නේ කරන්නේ හැම දෙයකටම පුෂ් කරන්නේ මේක කරන්නේ මම ඉතින් ඕන ඇඩ්වයිස් එකක් ගන්න ඉස්සම් අම්මගේ අම්මගේ එතකොට කවුද ඇප්ලයි කරේ අම්මාද කිව්වේ නැත්නම් නෑ අම්මත් කීකී හිටියා හැබැයි මගේ යාළුවෝ මගේ බෑන්ඩ් එකේ යාළුවෝ ටිකටයි මගේ හොඳම යාළුවෝ ටිකටයි ඌමනාවක් තිබ්බම ආව කොහොම හරි මෙතෙන්ට ගේන්න මම හැබැයි ඇප්ලයි කරන්න ලෑස්ති වෙද්දිම ඒ වෙනුවට මගේ යාළුවෝ ටික ඇප්ලයි කරලා මට එවලා දීපන් කතා කරා ඉස්සෙල්ලා මේක ගැන හරි ඒ කියන්නේ වාසනාව හරි වෙලාවට හරි විදිහටම ඔයාලට ඇවිල්ලා තියෙනවා සචි. දැන් කෝචස්ලා හතර දෙනාම හැරිලා ඔයා මට කිව්වෙත් නෑ මේ වෙලාවේ කවුද සිලෙක්ට් කරන්න කියලා. දැන් Tamanට ඕන හරි කෝච්ව සිලෙක්ට් කරගත්ත කියලා හිතනවද? ඔව් අනිවාර්යෙන්ම. ඔව්. මට ඒ වෙලාවේ හිතුනේ අත්‍යවශ්‍යම කෝච් මාරිය ගාවට යන්න කියලා. මම ඉතින් මේ විදිහට මේ තීරණේ ගත්තයි අවස්ථාවේ. හරි. දැන් ඉස්සරහට කොයි වගේ plans තියෙන්නේ කෝච් මාරියත් එක්ක? ඇත්තටම මම ආසයි කෝචි මාරියා සිං කරන විදිහට මම අනිත් හැමෝම සිං කරන විදිහටත් ආසයි. හැබැයි මම කැමති මම හැම විදිහකම සින්දුවක් සින්දු කියන්නේ ෂයින් කියන්න කැමති හින්දා කෝචි මාරියා මාව කොහොමද ට්‍රේන් කරවන්නේ කියන එකෙන් මම ඕන තීරණයක් ගන්නලා ඇති. ඉතින් හද ගමනක් යන පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා perform කරපු විදිහ අපි දැක්ක නිසා. අම්මේ අපි ආයෙත් මෙයා ගැන කතා කරමු. පුංචි කාලේ ඉඳලා දඟයිද? නැත්තම් දඟ නෑ. ආ අඬන ඕනේ. හරි ඉමෝෂනල් මේ කන් බිම දාලා තනන ඕ කඳුළු පුරවන අයියත් එහෙමයි අඬන්න හරි දක්ෂයි දෙන්න ආහ් අයියා එහෙ ඉඳන් ඇඟිල්ල දික් කරත් කඳුළු පුරව ගන්නවා ඒ කියන්නේ ඉච්චර පවුලත් එක්ක හරි එකතුයි ඒ කියන්නේ කට්ටිය ඕ ආහ් හරදර කරලා නැහැ අයියා ගලම්බ කැම්පස් ඉගෙන ගන්න කාලෙත් මෙයා අයියට චිද්දාන උදෝරින් පාඩම් කරන්න දෙන්න එළියට එන්න එහෙම කියලා කියන අයියායි මල්ලි හරි එකතුයි අයියා දරුවන් ඉන්නුනේ මෙයා දොර යටින් අයියට චිද්දාන එළියට මල්ලියලා එළියට එන්නකෝ සජී දැන් අයියට කතා කරේ නැද්ද වින් කරාට පස්සේ නෑ තාම කතා කරන්නේ අපුයි කතා කරන්න ඕනේ දැන් කතා කරා නම් කොච්චර සතුටුයිද නේද අයියට කතා කරලා ආවේ මොකද අක්කත් බලන් ඉන්නවා ඒ වගේම චූටි පුතාලා දෙන්නෙක් ඉන්නවා ඒ දෙන්නත් බොහොම ආසයි සින්දු කියන්න ඒගොල්ලන්ටත් හොඳට පුළුවන් සින්දු කරන්න මියුසික් කියන එක දැන් ඔයගොල්ලෝගේ ජීවිතේ වෙලානේ තියෙන්නේ එතකොට ඉස්සරහට the voice කියන ඒ ඒ ඒ ට්‍රෝෆි එක ඔයාට හම්බ වුණොත් සජීත් ඔයා මොනවද කරන්න හිතාගෙන ඉන්නේ අනිවාර්යෙන් ලොකු තරගයක් තියෙනවා මෙතන මොකද ගොඩාක් දක්ෂයෝ ඉන්නවා ඇත්තටම හිතා ගන්න වෙනවා ඉතියා අම්මේ දැන් මේක මත්ති කෙලින්ම ජොබ් එකෙන් මැනේජර්ගෙන් ඉඳන් නැහැ ඉදර ඉන්න තමයි නිකන් මියුසික් කරනවා ඔක්කොම වැඩ නවත්තලා දැන් මේකටම ඔක්කොම ඔක්කොම අම්මේ මේ යන්න බෑ මෙයා හිවල් දෙයක් අම්මේ අප්පා මම කියනවා මං කියන අවුරුදු හතක් මම මේ ඉඳලා තියෙන්නේ එකට බෑ 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 එහෙම කරන්න බෑනේ නේද මෙච්චර කාලයක් අර ඔක්කොම ගෙදර ඒ ඔක්කොම තියලා බලන්න නැතුව මෙහි ඉඳලා මෙයත් එක්ක මිදලා දැන් මේ මෙච්චර ලොකු ළමයිගේ තියෙන කරදරේ වඩේ අම්මේ මට නම්මේ බලන්න නේද කොච්චර උස්මහත් වුණත් අම්මලාට පුතාලාගෙන් කිසිම ඒ කියන්නේ එහෙම වදයක් නෙමෙයි හැබැයි හැමදේම ආදරෙන් කරනවානේ කරනවා ඉතින් වදෙත් වෙලා හැබැයි හරීම ඔනෙස්ට් ඔපිනියන් තියෙන අම්මා කෙනෙක් හරි මට සතුටුයි මම බොහොම රිලැක්ස් එකේ මටත් කතා කරන්න හම්බ වෙනවා හොඳයි දැන් සචිත් හිතුවටත් වඩා හොඳට perform කරලා එයා ලොකු තැනකට ඇවිල්ලා ඉන්නවා අපේ the voice stage එකේ එයා දිහා බලලා අම්මර මොනවද කියන්න තියෙන හිතේ තියෙන දේක් අපි කියමු මං ඉතින් දන්නා මගේ පුතා දිනයි කියලා. එතකොට මං යාට කිව්වා යා දිනයි. බය නැතු කියන්න පුතේ කියලා ඉතින්. නයි නේ. හා එයාගේ ටැලන්ට් එකට එතකොට ලස්සන පුතෙක් ඉන්නවා ඒකනේ. නෑ 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 මම. ඒකනේ. ටැලන්ට් ටීචර්ස් වල නේ හයිට් එකට ඉතින් chance එක ගන්න පුළුවන් නේ පුතේ කියලා මං කිව්වා. ආහා එකිනෙක
ඒකනේ ඇත්තටම අම්මා බොහෝම සතුටු වෙනවා පුතා වගේ පුතෙක් ඉන්න එක ගැන පුතාට ඒක තේරෙනවා අම්මා හරි ආඩම්බරව ගැන ලස්සනයි හරි හෑන්සම් ඒ කියන්නේ මේ අයියත් මේ වගේ තමයි අහහ මේ එයා දක්ෂයි ඉන්නේ කියන්නේ මම දෙන්නට මේක වගේ ආදරේ උනේ තයිය තරහ වෙයි පොඩි පුතාට පොඩ්ඩක් තියෙනවා නේද බඩ පිස්ස තියෙනවානේ සාමාන්‍ය පවුලේ බාලයාට කවුරු ආදරේ වැඩි ඒක ඇත්ත ඒක මට තේරෙනවා හරි සචිත් දැන් ඔයාගේ ටර්න් එක තියෙන අම්මට කවදරි වගේ නෝනයි අම්මයි නෝන ඇවිල කිව්වොත් අපි දෙන්නගේ කාවරි තෝරගන්න කියලා. ඒ සමහර නෝනල ඉන්නවනේ නේද? සමහර නෙමෙයි. සමහර ගොඩක්. ඔය කියන්නේ. දැන් ගොඩක්. එහෙම වුණොත් සිත් කාවල් තෝරගන්නේ. එහෙම වුණොත් මගේ ඉතින් උත්තරේ අම්මා කෙනෙක් හොයලා දෙනවා. මං තෝරගන්න අම්මා. තරහ වෙන්නේ නෑ. තෝරගන්න හංගින්නේ නෑ. මට බිස්නස් එකක් තියෙනවා. ඉන්ඩිපෙන්ඩන්ට් වුමන් කෙනෙක්. ඔව් මට ගියක් මම වෙනම තමයි හදන් ඉන්නේ. අන්න කොච්චර සමලයි. මට හරි ආඩම්බර අම්මත් එක්ක ඉන්ටර්විව් එක මෙහෙම කරන්න හම්බෙච්ච එක හොඳ දෙයක්. මට ඇන්ඩ්‍රොයිඩ් ගියක් ගන්න හම්බ වෙනවා. අහහ බස් බිස්නස් එකක් තියෙන්නේ. අහහ ඉතින් මම බය නැහැ. ජීවත් වෙනවා මට ඕන විදිහට. මම පින් කරලා ජීවත් දැනටත් එහෙම තමයි. ආ ඒක තමයි. මාත් ආසය වා වගේ වෙන්න කවුරු හරි බය නැතුව ජීවත් වෙන්න. ඕනෙ කෙනෙකුට උදව් කරනවා. හ්ම් හ්ම්. එහෙම ජීවත් වෙන්න. ඒක තමයි මට මේ වගේ හොඳ දරුවෝ ලැබිලා තියෙන්නේ. අනිත් ඒ දෙන දේවල් පින්නට අනිවාර්යෙන් ඒ කරන පින් වලට අනිවාර්යෙන්. බය වෙන්න එපා. මම ප්‍රාර්ථනා කරනවා. සචිත් හොඳ අනාගතයක් මේ ද වොයිස් ප්ලැට්ෆෝම් එකකින් ගොඩාක් ඉස්සරහට යන්න පුළුවන් වෙන්න කියලා ද වොයිස් ට්‍රෝෆි එක ගන්න පුළුවන් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආයත් කතා කරමු මේ වී ක්ලැපර්.